පුද්ගලයෙකු වශයෙන් ඔබේ බලය කුමක්ද? ඊට පිළිතුරු වශයෙන් ඔබ තමා ලබා තියෙන සමාජ තනතුරු පිළිගැනීම ගෞරව නාම දේශපාලන බල දක්වන්න පුළුවන්. ඒව ඇත්ත වශයෙන්ම ඔබේ බල නෙවෙයි. සමාජය විසින් පිරිනමන ලදදී සමාජයේ දුන්න ඒ දේවල් ඕනෑම වෙලාවක සමාජයට ආපහු ගන්න පුළුවන්. ඒ සියල්ල ඉවත් කළාම මිනිස්සෙකු වශයෙන් ඔබට ශේෂ වන බලය ගැනයි මා අහන්නේ. කුමක්ද ඒ බලය? එය ඇතුළත බලයයි. ඇතුළත බලය කීවහම එවැනි බල ගණනාවක් තමාට තිබෙන බව ඔබ දකිනවා ඇති. ඥාන බලය, බුද්ධි බලය, කුසලතා බල, ඉන් කීපය. ඒවා දිවත් කළාම අවසාන වශයෙන් ඔබට ඉතුරු වන බලයයි ඔබේ සැබෑ ඇතුළත බලය. මෙහිදී තේරුම් ගත යුතු වචන දෙකක් තියෙනවා. එනම් බලය හා ශක්තියයි. ඒ දෙකම එකක්ද? නැහැ. බලය අනුමත යොදවන දෙයක්. ඒත් ශක්තිය තමා අත්දකින තමාට ජයයක් දෙන දෙයක්. අප මේ කතා කරන ඇතුළත බලයයි කියනවාට වඩා නිවැරදි ශක්තිය කීම. ඇතුළත ශක්තිය. ඒ කිබඳුද? එය ඔබ තුළින් උත්පාදනය වන විද්‍යුතයක් වැනි ශක්තියක්. එය තීව්‍ර වෙනකොට ඔබට ජීව ප්‍රබෝධයක්, මානසික ප්‍රබෝධයක්, වැඩි ජීව ගුණයක් දැනෙනවා. මේ වඩාත් පැහැදිලිව කිව්වොත් අප මේ කතා කරන්නේ ආධ්‍යාත්මික ශක්තිය ගැනයි. බොහෝ දෙනාගේ ආධ්‍යාත්මික ශක්තිය පවතින්නේ දුර්වල මට්ටමක. සමහරුන්ට සමීප වෙනකොට, නමුත් සමහරුන්ට සමීප වෙන විට ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය අපට දැනෙනවා. විද්‍යඥයන් සොයාගෙන තියෙනවා පුද්ගලයන්ගේ ශරීරය වටා ආලෝකමය රශ්මි ධාරාවක් තිබෙන බව. කිරලින් නැමැති කැමරාවෙන් ඒ ඡායාරූප ගත හැකි. බොහෝ දෙනාගේ ඒ රශ්මි ධාරාව දුර්වලයි. අඳුරු පැහැයෙන් යුක්තයි. සමහරුන්ගේ එය ප්‍රභාස්වරයි. දැන් යමෙකුගේ ආධ්‍යාත්මික ශක්තිය හීනවන විට ඔහුට සිදුවන්නේ කුමක්ද? බාහිර පරිසරයේ ඍණ බලවේග ඔහු තුළට කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒ හරියට රාත්‍රියේ කාමරයක දැල්වා ඇති විදුලි බිබුලේ ආලෝකය හීනවන තරමට අන්ධකාරය එහි වැඩිවීම වගේ. ඍණ බලවේගවලට විවිධ ආගම්වල භාවිතා කෙරෙන සාමාන්‍ය වදන නම් නපුර යන්නයි. අධ්‍යාත්මයෙන් පිරියන විට පුද්ගලයා තුළට නපුර එනවා. අධ්‍යාත්මික ශක්තියෙන් යමෙකු වර්ධනය වන විට සිදුවන්නේ ඒ අනික් පැත්තයි. ඔහුගේ විඥාන ගතව තිබූ නපුරු මනෝභාව, චේතනා, සිතිවිලි සේදී යනවා. එයින් ඔහුගේ විඥානය සුවපත් වෙනවා, ප්‍රසන්න වෙනවා. ඔහුගේ දේහ වර්ණය පවා පැහැපත් වෙනවා. එසේම ඔහුගේ චින්තනයද, කියන වචනද නිරවුල් වෙනවා. ඔහුගේ චර්යාව සංගත වෙනවා. මෙවැනි පුද්ගලයෙක්ගේ සමීපයට පැමිණෙන අයටත් ඔහුගේ හෝ ඇයගේ පාරිශුද්ධිය, ප්‍රසන්නතාව, ප්‍රඥා ප්‍රභාව සම්ප්‍රේක්ෂණය වෙනවා. අර පෙරකී අධ්‍යාත්මයෙන් පිරිහුණු අයගේ ඍණ ශක්තියත් මේ විදිහටම
සමීපයට පැමිණෙන අයට සම්ප්‍රේක්ෂණය වෙනවා. ඔබ තේරුම්ගෙන ඇති ඇතැම් අවස්ථාවල තදබල ශෝකයකින් පෙළෙන අයෙකුට සමීප වන විට ඔහුගේ ශෝකානුකූල මානසිකත්වය ඔබ කරාද පැමිණි අවස්ථා. අප කීවා පරිසරයේ ඍණ බලවේග පවතින බව. මොනවාද ඒ ඍණ බලවේග? මිනිසුන් ඒවා භූමි දෝෂ, භූත දෝෂ ආදී වචනවලින් සඳහන් කළත් ඒවා හරියටම කුමක්දැයි අපට තේරුම් ගන්න බැහැ. ඉන් අපට තේරුම් ගත හැකි කොටසක් පමණයි. භූමි දෝෂ ගැන බලමු. එනම් පැහැදිලි, යම් යම් පොළවේ ස්ථානවලට ගියාම ශරීරයට වගේම මනසටද දැනෙනවා අඳුරු සහගත, දොම්නස් සහගත ස්වභාවයක්. දැන් යමක එවැනි තැනක නිවසක් හැදුවොත් ඔහුට එහි සතුටෙන් සාමයෙන් වාසය කරන්න බැරි වෙනවා. එතනට පැමිණි දා සිට ඔහු පිරිහෙනවා. මෙවැනි දේ අපි කවුරුත් අසා තියෙනවා. මේ භූමි දෝෂ හඳුනා ගැනීම අපහසු නැහැ. ඒ දර්ශකේ නම් එවැනි ස්ථානයකට ගියාම ශරීරයට දැනෙන ස්වභාවය අප්‍රසන්න බව, දොම්නසාගත බව, අඳුරු බව හැඟෙනවා නම් එතන භූමි දෝෂයක් තියෙනවා. ඔය භූත දෝෂයයි කියන ඍණ බලවේග තැනකින් තැනකට ගමන් කරන ඒවා. ඒවා පුද්ගලයන්ගේ මානසිකත්ව හා ඔවුන් ජීවත් වන ආකාරය අනුව ඔවුන් කරා ආකර්ෂණය වෙනවා. මගේ අධ්‍යාත්මයේ පරිහානිය නිසා මා තුළට පිවිසෙන අඳුරු බලවේගවල ස්වභාවය අනුව ඒ හා සම්බන්ධ භූත බලවේග මා කරා ආකර්ෂණය වෙනවා. පරිසරයේ ධනාත්මක ශක්ති ගැනද අපි මේදී කතා කරන්න ඕනේ. ඔබ යම් ස්ථානයකට ගියාම එහිදී සිතේ ප්‍රසන්නතාවක්, ප්‍රබෝධයක්, සතුටක් දැනෙනවා නම් ඒ භූමි මාගේ නික්වෙන විද්‍යුත රශ්මිය ධනාත්මකයි. මේවා හිතකර ශක්තියින්. ස්වභාව ධර්මයේ තියෙන මේ ශක්තියින් වෛදික යුගයේදී දිව්‍ය ශක්ති ලෙස සලකා මිනිසුන් වන්දනා කළා. ඒ ශක්ති කෙරෙන් තමන්ගේ ජීවිත පෝෂණය කරගත හැකි බව ඔවුන් විශ්වාස කළා. යමකු අධ්‍යාත්මයෙන් වැඩෙනකොට පරිසරේ නැත්තම් විශ්වයේ තිබෙන හිතකර බලවේග ඔහුට අදාළ වන ආකාරයෙන් ආකර්ෂණය වෙනවා. වාග් ශක්ති, රෝග සුව කිරීමේ ශක්ති, සතුට, ආනන්දය, ජීව ශක්තිය, ප්‍රතිභාව, අධිමානසික ශක්ති, ප්‍රඥා ශක්ති ඉන් කීපයක්. යෝග ශාස්ත්‍රයේ මෙවැනි බලවේග රාශියක් ගැන සඳහන් වෙනවා. ඒවා අතරින් ප්‍රකාම්‍යය හා කාමාවසෛත්වය කියන බලවේග පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් වෙනවා. ප්‍රකාම්‍යය කියන්නේ තමා පතන දේ ඉටුවීමේ ශක්තියයි. කාමාවසෛත්වය කියන්නේ තම අභිලාෂ ඉෂ්ට වීමේ බලයයි. අධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමදයි මේ ළඟට සොයා බලමු. මේදී මගේ නිරීක්ෂණයකින් මා ලැබූ අවබෝධයක් කියන්න කැමැති. මට වැටහුණා පුද්ගලයන් වර්ග දෙකක් සිටින බව. පළමෙනි වර්ගය අසතුටෙන් ජීවත් වෙන අය. දෙවෙනි වර්ගය සතුටෙන් ජීවත් වෙන අය. මෙහි මැද සිටින පිරිසකුත් සිටිනවා. අසතුටෙන් වැසෙන අයගෙන් පහළම කොටස අප්‍රමාණ මානසික පීඩාවලින් ජීවත් වෙන අය. කලාතුරකින් හෝ එවන්නේ හමු වුණාම ඔවුන්ට කියන්න තියෙන්නේ තමා පෙළෙන ගැටලු, තමා විඳින දුක් කරදරයි. එක් ගැටලුවක් නිම වෙන විට තව ගැටලුවක් ඔවුන්ට එනවා. ඒ අතරතුර ජීවිතයේ සතුටුදායක පැත්තට හරවන අවස්ථා පැමිණියත් බොහෝ දෙනාට ඒව අඳුර ගන්නවත් බෑ.
සමහර ඒවා ඔස්සේ ටික දුරක් ගියත් වැඩි දුර යාගත නොහැකිව ආපසු තම ගැටළු ලෝකයේ කරාම පැමිණෙනවා. මේ දුක්ඛතලයෙන් ඉහළට යන පිරිස එනම් ගැටළු තරමක් අඩු සාමාන්‍යයෙන් ගැටළු අඩු යන පරිමාණවලට පැමිණෙනවා. ඊළඟ වර්ධන අවස්ථාව වෙන්නේ සාමාන්‍යයෙන් සතුටෙන් සිටින නිරන්තරයෙන් සතුටෙන් සිටින ආ ඉහළ සතුටෙන් ජීවත් වන අය. මොවුන්ගේ මානසික ගැටළු අඩුවීම හා සතුට වැඩිවීම දිහා බලන විට එය යමකට සාපේක්ෂකව සිදුවන බව පේනවා. මා දකිනවා නිතර ගැටළුවල පීඩාවෙන් පෙළෙන අයගේ ආධ්‍යාත්මික පැතිකඩය ඉතාම හීන බව. අනෙක් අතට ආධ්‍යාත්ම ගුණයෙන් බහුල වන තරමට පුද්ගලයන්ගේ සතුට වැඩි. මානසික ගැටලු වැඩි වෙන්නේ හෝ අඩුවන්නේ පුද්ගලයාගේ අධ්‍යාත්මික වර්ධනයට සාපේක්ෂකවයි. මේ අනුව කිව හැක්කේ, ඔබ සතුටෙන් හා සාමයෙන් ජීවත් වීමට කැමති නම් අධ්‍යාත්මික ජීවනයේ දෙසට නැඹුරු වන්න යනුයි. අප තුල සතුට ඇති වෙන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තියේ ප්‍රමාණය අනුව. කෙනෙකු මෙහිදී අහන්න පුළුවන්, අධ්‍යාත්ම ගුණය වැඩි වන විට ජීවිතේ දුක්ඛම් කටළු අඩුවන්නේ කොහොමද කියලා. ඒ සිදුවන්නේ මෙහෙමයි. මා කලින් දේ සඳහන් කළා. ආධ්‍යාත්මික ශක්තිය යමක තුල හීනවන තරමට පිටත ඇති අඳුරු හා ඍණ බලවේග ඔහු තුලට කාන්දු වෙනවා. අනෙක් අතට ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රබල වන තරමට විශ්වයේ හිතකර එනම් ධනාත්මක බලවේග ඔහු තුලට කාන්දු වෙන නිසා ඔහු තුල සතුට, චිත්ත ප්‍රසාදය, සෑහීම හා සාමය වැඩි වෙනවා. මීට අමතරව තව සාධකයක් ක්‍රියා කරනවා. ඒ මෙහෙමයි. අධ්‍යාත්මය මතුවන්නේ මනස සංසිඳෙන ප්‍රමාණයටයි. මනස සංසිඳෙන්න සංසිඳෙන්න ඒවෝ ලෝභ, ද්වේෂ, මෝහ හීන වී යෑමෙන් දැකීම පැහැදිලි වෙනවා. ඒ පැහැදිලි දැකීම කෙනෙකු තුළ ඇතිවනකොට ඔහු හෝ ඇය දුක් කරදර වලට හේතුවන පෙළඹීම් වලින් වළකිනවා. ඒවාට හසුවන්නේ නැහැ. මේ නිසායි එවන්නන්ගේ මානසික ගැටලු අඩු වී සතුට, සාමය, චිත්ත ප්‍රසාදය වැඩිවන්නේ.